මගේ නම සෙනාගි උපෙත්මා කුමාරසිංහ මට දැන් වයස අවුරුදු 13යි ඒ කාලේ ඉඳන්ම මම නැටුම් කරනවා මුලින්ම උඩරට සම්ප්‍රදාය තමයි ඉගෙන ගන්නෙ නැටුම ඇඟේ තිබුණාද නැත්නම් කවුරු හරි කිව්වද වට නටන්න කියලා ආසාවක් හිතේ නැති කලාව කියලා කියන්නේ හරි අපූර්ව දෙයක් කලාවෙන් පරිපූර්ණ පුද්ගලයාගේ මනස හරිම නිර්වෘත අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අද දඩබ්බරයි හපන්න හරන් අපි ඇවිල්ලා ඉන්නේ සෑහෙන දේවල් ගැන කතා කරන්න මේ වගේ දේවල්. ඔහොනේ මෙහෙම. හරියට නෑ මම මේ මුලින් පෙන්නුවේ වැරදියට කරන හැටි. එතකොට අපිට පුළුවන් නේ හරියට කරන හැටි. මෙන්න මෙහෙම තමයි. අපි ඒක හරියටම කරන හැටි බලාගමු. ඉගෙන ගමු. අද අපිත් එක්ක මේවා ගැන අපිට උගන්වන්න ආපු කෙනා ගැව. මෙහෙමත් බැරිද? ඉතින් අපි මෙහෙමත් කරනවා. මොකද? එහෙමත් කරනවද? ඒ කරන්න හරි කෝහරි මේ අත්වලින් කකුල් වලින් මුළු ඇඟෙම වැඩ දාන හැටි ඉගෙන ගන්න ඉගෙන ගනිමින් ඉන්න වැඩ දාලා තියෙන එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා කවුද මේ ඇවිල්ලා තියෙන්නේ අපි අඳුරගමු අයිබෝන් අපිට කියන්න විස්තර මගේ නම සෙනාගි උපෙත්මා කුමාරසිංහ මට දැන් වයස අවුරුදු 13යි මම ඉගෙන ගන්නේ මිනුවන්ගොඩ රෙජිරණතුංග විද්‍යා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ මං ගැන කිව්වොත් මම අධ්‍යාපනයයි බාහිර වැඩයි සමබරව කරගෙන යනවා ඒත් එකම කලාවට ගොඩක් ආසයි නිවේදනයේට රංගනයේට ආස කරන වොලිබෝල් සහ මළල ක්‍රීඩා සෙල්ලම් කරන වයලින් වාදනය කරන ගැටබෙරේ වාදනය කරන ඒ වගේම උඩරට සහ බරත කියන සම්ප්‍රදායන් දෙක හොඳින්ම හදාරන නර්තන ශිල්පිනියක්. අපි දෙන්නත් කතා කරන්න පොඩි chance එකක් දෙනවද? කවන්න නැද්ද චුට්ටක් කතා කරන්න? පොඩ පොඩ කතා කරලා අවුලක් නැහැ නේද? ගෙදර කවුද ඉන්නේ? මායි මල්ලි අම්මේ තාත්තයි. ආ සෑහෙන කතා කරනවා. නේ. ඔව්. මල්ලි කියවසරද මල්ලි දැන් 6 වසරේ කයි මල්ලි ඉන්නේ අක්කා මල්ලිට සැර කරනවා රණ්ඩු කරනවා බයිනව ගහනවා අවංකයි නේද හරිම අවංකයි ඇත්ත කියනවා නෑ අම්මා ඉන්නවා ඒලා ඒකයි ඉතින් බොරු කියන්න බෑ ඉතින් එතකොට නේ එහෙමද හරි එක වසරේ ඉඳන්ම රෙජිරණතුංග විද්‍යාලයක ඔව් එකේ ඉඳන් පහ වසරේට යනකල් ප්‍රයිමරි එකේ ඊට පස්සේ රෙජිරණතුංග සයන්ස් කොලෙජ් එකේ චූටිම කාලේ මතකද සෙනාගේ එහෙම ලොකු මතකයක් නෑ නර්සරි කාලේ මතක නෑ ඒ කාලේ නටන්න නැති අම්මලා මොනවද කියන්නේ? ඒ කාලේ මොනවා කරා කියලා? ඒ කියන්නේ ඒ කාලේ දඟයි ඇත්තටම දැන් කියලාත් වෙනසක් නැහැ. ගස් උඩ නගිනවා, බඩු උඩමයි හැමතිස්සෙම ඉන්නේ. එහෙම තමයි. එහෙම තමයි පොඩි කාලේ. ඊට පස්සේ කොයි කාලේද මතක? එක වසර දෙක වසරේ මතකයිද? ඒ මතකත් නැහැ. දෙයියනේ ලෙඩක් මේක. එහෙම. ෂූටි කාලේ ඕ. මතක නැති වෙන එක. ෂෝට් ටයිම් මෙමරි උසරත් එකක් තත්ද? නෑ. කී වසරේ ඊයේ වෙච්ච එක මතකද? ගිය සතියේ ගිය මාසේ වෙච්ච දේවල් මතකයි? මතකයි. ගිය අවුරුද්දේ වෙච්ච දේවල් මතකද? ආ. එතකොට හතර වසරේ වගේ ඉන්නම මතකයි. හා. හතර වසරේ ඉඳන් මේ ළමයට මතක නැහැ. මතකයක් නැහැ. මතක නැහැ. මෙයා අර කවුද වගේ? හරි ප්‍රශ්නයක් ඉතින් දැන් මේක. හරි. හතර වසරේ ඉඳන් හතර වසරෙන් පටන් ගමු. මොනවද මතක ඒ කාලේ? ඒ කාලේ ඉඳන්ම මම නැටුම් කරනවා. පොඩි කාලේ ඉඳන්මයි නැටුම් කරන්න පටන් ගත්තේ. මුලින්ම උඩරට සම්ප්‍රදාය තමයි ඉගෙන ගන්නෙ. ආච්චි අම්මත් උගන්වනවා. ඊට පස්සේ මම ඒ කාලේ කියන්නේ පහ වසරේදී වගේ ක්‍රීඩා කරන්න පටන් ගත්තේ පහ වසරේදී වගේ. ඊට පස්සේ තමයි මම වයලින් ගහන්න, බෙර ගහන්න නම් පටන් ගත්තේ දැන් මාස 5කට විතර කලින් ඉඳන්. කියන්නේ නැටුම ඇඟේ තිබුණාද නැත්නම් කවුරු හරි කිව්වද වට නටන්න කියලා වට ආසාවක් හිතුණාද? ආසාවක් හිතේ නැති. ඒකත් ෂුවර් නෑ ඇති මතක නෑ. ආච්චි අම්මා උගන්වනකොට يعني පවුලෙන් ඔයාට ඒ ආභාෂ ලැබෙනවද කොහොමද ඒක වෙන්නේ? ආච්චි අම්මා විශ්‍රාම ගිය නැටුම් ගුරු උපදේශිකාවක්. ආච්චි අම්මගේ නංගි නැටුම් ගුරුවරියක්. අම්මයි තාත්තයිත් O level වෙනකල් නර්තනය හදාරපු අය. තාත්තා නටලා තියෙනවා. තාත්තා නටලා තියෙනවා. දැන් මොනවද අම්මා තාත්තා කරන්නේ? දැන් අම්මයි තාත්තයි දෙන්නම ඉංජිනේරුස්ලා. නටලා නටලා වෙන පැත්තකට ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා දෙන්නවා. ඔවත් එහෙම දෙතගෙන. මම කැමති නීතිඥවරියක් වෙන්න. දැන් ඔව් අතපය පාට කරගෙන කොහොමද ඉස්කෝලේ යන්නේ දැන් කොහොමද යන්නේ ඉස්කෝලේ? ඉස්කෝලේ යන්න වෙනවා. ආ බරත නටන්නේ. මොකද ලෙඩක්ද? නෑ මෙහෙන්දි ගාලා ඉන්නේ. ඒ මෙහෙන්දි ගාන්නේ. කොහෙන්ද අපිට මෙහෙම අත් නටන්න? බරත නටන්න මෙහෙන්දි ගානවා. ආ අනිත් පැත්ත? අත් දෙකේ දෙපැත්තටම ගානවා නේද? කකුල් දෙකෙත් ගානවා. මුලින්ම නටන්න පටන් ගත්තේ මොනවද උඩරට නර්තනයේද? උඩරට නර්තනයේ පටන් ගත්තේ පොඩිම කාලේ ඉඳන්ම. ඒ කාලේ නම් ඒ කියන්නේ 3 වසරේ වගේ ඉඳන් ප්‍රයිමරියේ නැටුම් කණ්ඩායමේ හිටියා. දැනුත් සයන්ස් කොලෙජ් එකේ නැටුම් කණ්ඩායමේ ඉන්නවා. මේ දැන් ඉස්කෝලේදී ඉෂාර අපිට සාමාන්‍යයෙන් හදාරන්න හම්බෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදාය, සබරගමු, පාතරට ඔය වගේ දේවල් තමයි. හැබැයි එතනින් එහාට ගියාම මේ බටහිර සම්ප්‍රදාය මේ බර්ත වගේ දේවල් හදාරන්න හම්බෙනවා පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ පාසලෙන්ම හදාරන්න හම්බෙනවා එක්ක නැත්නම් පාසලට පිටින් හදාරන්න තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් පාසල් සිසුවෙක් විදිහට ඒ පැත්තට යොමු වෙන්න තියෙන අවස්ථාවත් වැඩි. ළමයිට හිතෙන්නෙත් නෑනේ. අමන් චූටි කාලේ ඉඳන් බරත පටන් ගන්න ඕනේ කියලා. කොහොමද ඔයාට එකපාරට මේ බරත හදාරන්න හිතුනේ? ඔව් මුලින්ම බරත ගැන දැනගත්තේ මම උඩරටවලට පහවසරේදී පන්තියකට ගියා. ඒ පන්තිය බරතත් උගන්වනවා. එතනින් තමයි බරත ගැන දැනගත්තේ. ඊට පස්සේ බරත ටික කාලයක් හදාරනකොට ඒ පන්තිය නැවතුණා. පස්සේ අපි කුරුණෑගල ටීචර් කෙනෙක්ගේ පන්තියක් හොයාගත්තා. ඔන්ලයින් තමයි පන්තිය කරන්නේ. පවිත්‍රා මැඩම් තමයි මට උගන්වන්නේ බරත. ඒතර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයේ උඩරට විතරද හදාරන්නේ නැත්නම් පහතරට සබරගමු හදාරන්නේ? උඩරට විතරයි හොඳටම හදාරන්නේ. ඊට අමතරව පහතරට සබරගමු වගේත් පුළුවන්. අපි නිකන් පෙන්වන්නකෝ මේ හස්ත මුද්‍රා කොහොමද ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයේ වෙන්නේ කියලා. ඔව් උඩරටවල සාමාන්‍යයෙන් මේ විදිහට තමයි අත යොදා පාවිච්චි කරන්නේ. මහපට ඇඟිල්ල පල්ලෙහාට හිටින්න අනිත් ඇඟිලි හතර එකට ගෑවිලා තියෙන්නේ. පහත රටවල ගත්තාම මේ විදිහට එක ඇඟිල්ලක් විතරක් නමලා සබරගමු වල අත් දෙක මාරු කරලා පපුව මට්ටමට පොඩ්ඩක් පල්ලෙහි. එතකොට දැන් උඩරට පහත රට සබරගමු නර්තනයේ අත තියාගන්න විදිහට අර බරත කලර්ස් ආවම වෙන හැඩයක් ආවා. එතකොට භරතනාට්‍යම් වල කොහොමද හස්ත? භරතනාට්‍යම් වල හස්ත මුද්‍රා ගොඩක් තියෙනවා. මුලින්ම අපි මුල් කාලයේදී ඒකාතකින් කරන මුද්‍රා 28කුත් අත් දෙකෙම කරන මුද්‍රා 24කුත් ඉගෙන ගන්නවා. ගොඩක් වෙලාවට මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව මේ විදිහට වගේ පාවිච්චි කරනවා. අපිට නිකන් බැරිද පෙන්වන්න ඒ වගේ කීපයක් පෙන්වන්න පුළුවන්ද? පතාක ත්‍රිපතාකෝ අර්ධපතාක හැවි දැන් ඔයාට පුළුවන් වුණාට මේක බලන් ඉන්න අයටයි අපිටයි එක පාටව මේක සුටක් අමාරුයි. අපි දෙන්නට කියලා දෙනවා කියලා බලමු. අපි try කරලා බලන්න. පතාක මෙහෙම මහපට ඇඟිල්ල නමන්නවා. පතාක ත්‍රිපතාකෝ මේක එකක්. ඔව් අර්ධපතාක මේකේ මේ දෙක. ඔව් කතරි මුඛහ මේ කතරි මුඛහ මේක තමයි මේක අල්ලන්න ඕනේ. මේක අර ඇඟිලි දෙක ඈඩ් කරන්න ඕනේ. මේ මේක මෙහෙම. හරි. පස්සේ මයුරාකියෝ මෙහෙම. ඔව්. අර්ධචන්ද්‍ර. අර්ධචන්ද්‍ර මෙහෙම. ලස්සන නමක්. අරාල. ශුකතුණ්ඩකහ. මුෂ්ටිෂ්‍ය. ශිකරාකෂ්‍ය. කපිත්ත. කටකාම. අර මොකද? මෙහෙමද? මෙහෙම. කපිත්ත. කටකාමක. කටකාමක. ඔව් ඒ විදිහට තමයි. ඒක තමයි අර මුලින්ම කරේ මෙහෙම. ඔව්. අත් අපිට ඉස්සෙන්න ඕනනේ. උරිස් මට්ටමටද? ඔව්. විවිධ සංකේත තමයි ඒවෙන් හඳුන්වන්නේ නේ. ඔව්. අර සංස්කෘත නාට්‍යවලත් තියෙන්නේ මේක මී මැස්සෝ එනවා. ඔව්. කුරුල්ලෝ එනවා. මේ දැන් මම ගොඩක් වෙලාවට මේ බලලා නෝට් කරලා තියෙන දේ තමයි ඉෂාර දැන් උඩරට සම්ප්‍රදාය කියන්නේ ලාංකීය සම්ප්‍රදායන් වලට වඩා දැන් භරත නාට්‍යම් වගේ දේවල් වලට යනකොට මේ මූනේ එක්ස්ප්‍රෙෂන්ස් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එම මූහුනේ ඉරියව් සෑහෙන වෙනස් කරනවා යාලා. ඇයි? ඔව් නෘතනෘත්‍ය නාට්‍ය කිව්වම මේ තියෙනවනේ අපිට කියන්න පුළුවන් දේ වෙනස. ඔව් එතකොට භරත නාට්‍යම් වලදී ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ට්‍රැක් එකෙත් ඒ කියන්නේ අපි නර්තනාංග වලත් තේරුමක් තියෙනවා ඒ නර්තනාංගයට. එතකොට ඒ තේරුම එන විදිහට තමයි අපි නර්තනයේ යෙදෙන්න ඕනේ. භාව ප්‍රකාශන එතෙන්දි වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට දැන් ක්‍රිෂ්ණ වගේ කතාවක් ක්‍රිෂ්ණගේ කතාවක් ගොඩනගෙන එයාගේ කතාව අනුව ගොඩනගෙන වගේ නර්තනාංග තියෙනවා. එතකොට අර මුද්‍රා පාවිච්චි කරලා භාව ප්‍රකාශනත් එක්ක සාත්වික අභිනය වැදගත් වෙනවා. අපි උඩරට නර්තනයේදී පහතර නර්තනයේදී සම්බරගමු නර්තනයේදී අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අපි කියනවා hina වෙලා නටද්දී හරි රසන්නයි කියලා. ඒක අපේ නර්තනයේදී එහෙම භාව ප්‍රකාශනයක් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. අර්ථයක් නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි භරතනාට්‍යම් වල යම්කිසි අර්ථයක් මොනේ නිරූපණය කරනවා. කියන්නේ රංගපාන්න පුළුවන් භරතනාට්‍යම් කරනවා කියන්නේ. ඔව්. රංගපාලා දෙනවා? තාම නැහැ. ඉස්කෝලේ? නැහැ. හැබැයි ආසයි. ආසයි. මේ ශනික නිරූපණයක් එහෙම කරගන්න පුළුවන් වෙත් නැහැ නේ. මේ නර්තනයේද 6 වසරේ ඉඳන්ම? ඔව් නර්තනයමයි කරන්නේ. දැන් 9 වසරේ. ඕ ලෙවල් තව අවුරුදු දෙකකින්. දෙක. ඔව් නටන ඉඳලා හරියයි. හරි අයියෝ වගේ. හරි අයියෝ වගේ තමයි. නෑ මම බාහිර වැඩත් එක්ක අධ්‍යාපනයත් සමබරව කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ආ ඒක නේ එහෙම තමයි. ඒක තමයි අපි අඩසරානේ දඩබ්බරහ පන්නු ඔක්කොම බැලන්ස් කරගෙන තමයි යන්නේ. ඔව් දැන් බාස්කට් සබ්ජෙක්ට් එකක් විදිහට දැන් අපිට තෝරගන්න තියෙන විෂයන් තියෙනවානේ. ඒවා මොනවද ඔයා කරන්නේ? මම නැටුම් කොහොමද තෝරගෙන ඉන්නේ. ඊට අමතරව සෞඛ්‍ය වගේ විෂයන් වලට කැමති. ගොඩක් පාඩම් කරන්නේ නැති විෂයක්. ඔව් ලේසි විෂයක් මේක. හිතලා ලියන්න පුළුවන් වගේ ඒවාට ඒ වගේ ඒවාට කැමති. ආයි ජියෝග්‍රැෆිම කරනවද? ආයි ජියෝග්‍රැෆි වගේ ඒවාට කැමති. කොමර්ස් වගේ ඒවාට ගණන් වලට කැමති. කැමති. ඔව්. හොඳයි. දැන් මේ අත් වලින් කරන දේවල් වලට අමතරව කකුල් වලින් කරන විශේෂ දේවල් තියෙනවද? නෑ. එහෙම නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි තමයි ඔය සාමාන්‍යයෙන්. ඒකෙත් නැමෙන්න දැන් මේ උඩරට නර්තන සම්ප්‍රදාය අර මැන්ඩියට හිට ගන්න ඕන නැමෙන්න ඕන එකක් තියෙනවා. ඒ වගේ භරතනාට්‍යම් වල තියෙනවද? ඔව් භරතනාට්‍යම් වල තියෙන්නේ අර මණ්ඩිය. ඒ කියන්නේ විලුම් දෙක එකට ගෑවෙන විදිහට වී හැඩයකට ඉඳලා දණිස් දෙකෙන් පාත් වෙලා තමයි නර්තනය වෙන්නේ. අපිට අද බලන්න පුළුවන් නේ එහෙම එකක්. කොස්ටියුම් දාලා. හරි. දැන් නර්තනය ගැන අපි කතා කරපු හින්දා නර්තනයට අමතරව තව මොනවද මුලදී කිව්ව සෑහෙන ගොඩක්. ඔව්. තව එකක් මතක් කරන්න. වයලින් ගහන්න. වයලින් වාදනය. එතකොට නර්තනයයි වයලින් වාදනයයි එකට යන්නේත් නැහැ. කොහොමද මේ වාදනයට නැත්නම් සංගීතයට යොමු වෙන්නේ? මුල් කාලෙදී මම ඇත්තටම සංගීතයට කැමැතිම නැහැ. ඇත්තටම කියොත් කැමැතිම නැහැ. සංගීතයටද වයලින් වලටද? ඔක්කොටම කැමැතිම නැහැ. මියුසික් වලට කැමැති නැහැ. නැහැ. ඊට පස්සේ පහ වසරේදී මගේ යාළුවා තමයි කිව්වේ මට මෙහෙම පන්තියක් තියෙනවා ඒකට එන්න කියලා. මුලින් මම මේ පන්තියේත් මෙලෝඩිකාව ඕගන් එක වගේ තමයි ප්ලේ කරේ. පස්සේ මට අනිත් අයත් වයලින් ප්ලේ කරනකොට මටත් ඕන වුණා වයලින් එකක් වාදනය කරන්න. ඊට පස්සේ මම අම්මට තාත්තට කිව්වා 12 මේ 10 වෙනි උපන්දිනයට වයලින් එකක් අරන් දෙන්න කියලා. ඒක අමතක වෙයි කියලා මම හිතන, ඒ කියන්නේ මතක් වෙන හැම වෙලාවෙම මතක් කරනවා අම්මට තාත්තට. 10 වෙනි උපන්දිනයට වයලින් එකක් ඕනේ කියලා එහෙම. ඉතින් කොහොම හරි වයලින් එකක් ලැබුණා. එදා ඉඳන් තමයි වයලින් ගහන්න පටන් ගත්තේ. අර කැමැතිම නැති එක්කෙනා මියුසික් වලට මෙලෝඩිකයි වයලින් ඇති වුණා. කැමැත්තක් ඇති වුණා. පන්තියට ගියාට පස්සේ. ඔව්. යාළුවද ඒ කියන්නේ ඇති කරේ කැමැත්ත. ඒක නේ අපි කැමති නැති එකක් කී ගන්න යන්නේ නැහැ පන්තියකට. ආ ඒ කියන්නේ අම්මයි තාත්තයිත් යාළුවා එහෙම කිව්වහම දැම්මා. ඊට පස්සේ මට කැමැත්තක් ඇති වුණා. ඒ කී වසරේද? පහ වසරේදී. පහ වසරේ ඉඳන් දැන් වයලින් එක අතපත ගන්නනේ. ඔව්. ඒකට ආසයි දකිද්දි වයලින් ප්ලේ කරන්න. හැබැයි ප්ලේ කරන්න ගත්තාම මේක ලේසි වුණාද අමාරු වුණාද? නෑ ඇත්තටම අමාරුයි. වයර් 4ක් තියෙන වයරල වැදෙනවනේ මුලින් ගහනකොට. ඊට පස්සේ අර අභ්‍යාස කරලා තමයි හරි ගියේ. හරි ගියා දැන් ඇඟිලි රිදෙන්නේ නැහැ. නෑ එහෙම නෑ. ඒක දැන් එන්ජොයි කරන්න පුළුවන්. ඔව්. නටන එකද වැඩිපුර එන්ජොයි කරන්නේ ප්ලේ කරන එකද? දෙකම. දෙකම? ස්පෝර්ට්ස් මොනවද කරන්නේ? ස්පෝර්ට්ස් මම ඇත්ලටික්ස් සහ වොලිබෝල් තමයි කරන්නේ. ඇත්ලටික් මම කරන්න පටන් ගත්තේ 3 වසරේ ඉඳන්ම. ප්‍රාථමික ක්‍රීඩාවලටත් සහභාගී වෙලා තියෙනවා මලල ක්‍රීඩා තරඟවල. වොලිබෝල් මම 5 වසරේදී තමයි ප්ලේ කරන්න පටන් ගත්තේ වොලිබෝල්. ඊට පස්සේ මම මාස 2ක් විතර ප්‍රැක්ටිස් ගියාට පස්සේ මාව අපේ ප්‍රයිමරියේ කණ්ඩායමටත් තේරුණා. ඊට පස්සේ අපි DSI වොලිබෝල් මැච් වල ගම්පහ දිස්ත්‍රික් ශූරතාවයේ වගේම සමස්ත ලංකා 3rd place ගන්නත් පුළුවන් වුණා. දැනුත් වොලිබෝලුයි ඇත්ලටිකුයි තමයි කරන්නේ. අවුරුදු 2ක් අපිට කරන්න බැරි වුණා කොරෝනාත් එක්ක. දැන් ආයේ පටන් ගන්න තියෙනවා. ඇත්ලටික්ස් මොනවද ඔයා කරන ඉවෙන්ට්ස්? රනින් ඉවෙන්ට්ස් තමයි කරන්නේ. මීටර 100, 200, 400ක් කරන්න ආසයි. දුරත් පුළුවන් ළඟත් පුළුවන්. හිතා ගන්න බැරුව ඉන්නේ. මේ නම් මට තේරෙන්නේ නැහැ. මතකත් නැහැ සමහර ඒවා. මියුසික් වලට තකමේ තියෙනවා. ඔව් ඒවට කරලා ගන්නත් බැරි ඔක්කොම කරනවා ඒවට. නැටුවට පොලිස් එහෙම ස්පෝටි ලුක් එකකුත් තියෙනවා. ඔව් ඒක තමයි. දැන් වැඩිපුරම කැමති හදාරන්න මේ ලංකාවේ නර්තන සම්ප්‍රදායද එහෙම නැත්නම් භාරතද? භාරත වලට කැමති. ඒ කියන්නේ දෙකටම එක වගේ කැමති. අරකට පොඩි ආසාවක් තියෙනවා. ඒ කොස්ටියුම් එකත් ලස්සනයි මට නම්. උඩරට කොස්ටියුම් එකට වඩා භාරත කොස්ටියුම් එක ලස්සනයි. කොස්ටියුම් එක බරයිද? නෑ බර නෑ. ෆුල් කිට් එක තමයි අපි පාවිච්චි කරන්නේ මූලික රංග වස්ත්‍ර ආභරණ විදියට. ඒකට දැන් ස්පෝර්ට්ස් කරන එක ඩාන්සින් මියුසික් වගේ දෙයකට නිකන් ක්ලෑෂ් වෙන්න දෙයකට අවාසියක් නෙමෙයි ස්පෝර්ට්ස් කරන එක. එහෙම අවාසියක් නෑ. නෑ. මට අවාසියක් නෑ. නැටුම් කරන එක ස්පෝර්ට්ස් වලට බාධාවක් නෙමෙයිද? නෑ. නැහැ. මං හිතන්නේ නෑ. අර හරි ජවයකින් කරන්න ඕන, ඇඟ මහන්සි කරලා කරන්න ඕන, දුවන වයින් ඒවා, වොලිබෝල් ගහන එක, නර්තනය කියන එක හරි ලාස්‍යයි, සුමටයි. නමුත් නර්තනයටත් ජවයක් තියෙන්න ඕනේ. ඒක තමයි උත්තරේ. ඔව්. දැන් ස්පෝර්ට්ස් කරලා, ඇත්ලටික්ස් කරලා Bharatanatyam Kerala. It has a Naratana traditional dancing. Volleyball with Gala, what color? Loy can a quintamay. Antimegi Annie Manda name, what a hit. I can a Kian Bala, ate gaagina tinnane. Bala buda. Bala, bala, bala. Api api palagini viramete yamu. Api Senagige Bharata Natyam angayak balana gama. Me dadabara eha pannuwa. That is a program that is a very Senagi Thank you. නිකන් ඉන්න වෙලාවට තමයි දින්නේ චිත්‍ර පොඩි කාලේ ඉඳන්ම කොහොමත් අඳිනවා තුන වසරේදී වගේ මම පන්තියකට ගියා ඒකත් පහ වසරේදී නැවතුණා ඔය නිකන් ඉන්නකම මම මේ දවස්වල ඇඳපු චිත්‍ර ඒක ජොලියට අඳින්නේ නේ චිත්‍ර විෂයක් විදිහට හදාරන්නේ නැහැ හැබැයි ලස්සනට කලර්ස් පාවිච්චි කරලා දෙනවා නේ ලස්සනයි ඕක අම්මා පෙන්නපු පින්තූරයක් බලාගෙන එහෙම try කරනවා එහෙමවත් කරනවා ඔච්චර ගොඩක් වැඩ කරලා ඒවටත් වෙලාව තියෙනවා මොනවද මේ විනෝදාංශ නිකන් ඉන්නලාට මොනවද කරන්නේ චිත්‍රණ දිනනවා චිත්‍රණ දිනනවා නැටුම් හදනවා නැටුම් හදනවා ඒ කියන්නේ අර ට්‍රැක් වලට නැටුම් කොරියෝග්‍රැෆි කරනවා ඔව් ඒ වගේ ඒවා තමයි නෑ ඒවට අමතරව බේරත් ගහනවා නෑ ඒවත් අමතරව ඒක වෙන මොකුත් නෑ නේ මොකුත් නෑ ටීවී බලනවා නිදා ගන්නවා වගේ ඒවා තියෙන්නේ එහෙම නෑ ආ පොත් කියවනවා ආ මොකද්ද ළඟට ඔව් ගොඩක් වෙලාවට කැමති පරිවර්තන කියවන්න එංගලන්තේ එනිත් බ්‍රයිටන්ගේ පරිවර්තනයට තමයි ආස. මම එයාගේ පොත් තමයි හොය කියවන්නේ. කලෙක්ෂන් එකක් වගේ හදාගෙන ඉන්නවද ගෙදර? ඔව් ගෙදර තියෙන කබඩ් එකක්. කීයක් විතර තියෙනවද පොත්? 200ක් විතර. 200ක් විතරද? දෙයනේ පොත් 200ක් තියාගෙන ඒ ගැන කිව්වේවත් නැහැ. පොඩ්ඩක් ඉතින් මම පොත් කියවනවා. මතක නැතුව ඇති නේද ඒකත්. පොත් කියවනවා කියලා. ඔය මොකක්ද අන්තිමට කියවපු පොත කියලා? අන්තිමට කියුවේ famous 5 පොතක්. මතක නැතිවීම තමන්ගේ සහජ දක්ෂතාවයක් කරගත් සෙනාගි තමයි අද. සෙනාගි තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මතක නැති එක මේ පාලකයන්ටත් තියෙනවා සෙනාගිට තිබ්බා. ඔව් ඉතින් සෙනාගි මොකද්ද කියලා හිතනවා ඉතින් නේද? අමතක වෙන එක මේ ප්‍රගුණ කරන්න ඕනේ. ඒක ලේසි ගොඩක් ජීවත් වෙන්න. අමතක වෙන එක. දැන් අපිට අමතක නැද්ද? ඔව්. සෙනාගිට අපි නිකන් විහිළු කරනවා. අපිට අමතක නැද්ද ලයිට් නැතුව හිටියා කියලා? පොලිමින්දලා පෙට්‍රල් ගෑව කියලා අපිට අමතකයි. අමතකයි. එහෙම අමතක වෙන එක හරි අපිටම උරුම වෙච්ච දෙයක් අපිට අනන්නේ. ඒකෙන් මේ කාලේ විතර නේද? ඔව් ඒක තමයි. මේ දැන් හැපැති තියෙනවා ගැටපෙරයා. ඔව්. කොයි කාලෙද ගැටපෙරේට පුරුදු වෙන්නේ? ගැටපෙරේට පුරුදු උනේ මාස 5කට විතර කලින්. ඒ කියන්නේ මේ ළඟකදී ඉඳන් ආච්චිම තමයි ගැටපෙර පුරුදු කරන්නේ. හ්ම්. ආච්චිම නතර ප්‍රදේශිකක් කිව්වා නේද? හ්ම් හ්ම් හ්ම්. සාමාන්‍යයෙන් කෙල්ලෝ ටිකක් වාදනයේට එනවා අඩුයිනේ. කොල්ලෝ තමයි බෙර කිව්වම කොල්ලෝ ගා. ගෑන් ළමයිනුත් බෙර ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි මේ ඇයි මං හිතන්නේ ටිකක් රිදෙනවා අත ගොරෝසු වෙනවා. එහෙම නේද? මුල් කාලේදී එහෙමයි. හුරු වෙනකොට එහෙම නෑ. මං හිතනවා ඒක ගහදි ගැම්මක් වෙනවා කියලා. ගැම්මක් වෙනවා නෑ. ගැම්මට කැමතිනේ ඉස්සලත් කියේ දුවන. ඔව් ජවයන්නේ නටන්නේ. එහෙම නෑ. හැමතිස්සෙම කියන්නේ බා කොල්ල විතරයි බෙර ගන්නේ. නෑ නෑ. කිල්ලු බෙර ගන්නවා කියන්නේ අර සුමුදු අතින් බෙර ගහනකොට රිදෙනවා. පොඩ්ඩ රිදෙනවා. අරකට එහෙම එනවනේ. අනිත් එක ඉතින් නර්තනය හදාරනකොට ගැටබෙරය ගහන්න පුළුවන් වෙන්නත් ඕනේ නේ. වාදනය තියෙනව නේද? ඔව්. විභාගෙටත් තියෙනවද? විභාගෙටත් තියෙනවා. අපිට බෙරේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද අරගෙන? මේ බෙරේ කොටස් නම් කරන්න වගේ? ඔව්. විභාග ප්‍රශ්නයක් වගේ බෙරේ කොටස්. නර්තන සම්ප්‍රදාය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැටබෙරය. මේ අපි ගහන කොටසට කියන්නේ බෙරේ ඇස කියලා. S2 යො කරන්නේ. සෙනගින් අතර ගන්න. S2යි. අපිට වගේ තමයි බෙරේට. සරලවම අමාරුවෙන් බෙරේ ගත්තා අතට. මේ තියෙන්නේ දකුණු ඇහැ. මේ පැත්තේ වම් ඇහැ. අලින් ක්‍රියාවෙත්. මේ පැත්තේ වඳුරු හැමගන්නේ දකුණු ඇහැට හරක් හැමගන්නේ. පරිසංගෙන්න ඔයා. වරපටි. වරපටි තියෙනවා. වරපටි තද කරාම තමයි බෙරේ හඬ ලස්සන වෙන්නේ. වඳුරු හැමයි හරක් හැමයි. පාතරට බෙරේට ගන්නේ හරක් බොක්කද? හරක් බොක්කේ සිවිය ගන්න. වරපට. ඔව්. ඔහොම තමයි. තව තියෙනවද නම් කරන්න? නෑ. අපි නිකන් සද්ද දෙක ඔව් ඇහෙන්න පෙන්න ඒ හරක. ඔව්. ඒකත් හරක බලමු. ජින් වදින්න එතන. ජින්. 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 මේ පැත්තේ වඳුරා. මේ පැත්තේ කු වදිනවා. තත්. තත් වගේ වදිනවා. තත්. ඔව්. ඒ මොනවද අක්ෂර? ඒ බෙර බීජ අක්ෂර. මොන මොනවද අය කියන්න බලන්න? තත්තිත් තොන්නන් තමයි. තානේ. තත්තිත් තොන්නන්. තා. තානේ. තානේ. ජී තොන්නන්. ඒ තානේ අං අහලා තියෙන්නේ කොහොමද තත්තිත් තොන්නන් තා කියලා කොහොමද? එහෙම ඉවරක. හැබැයි ශබ්ද තියෙන අර ටික. ඔව්. තා. තා අවසානේ හැමාරේ වගේ ගන්න අර. තක් ජිත් තොන්නන්. බලමු. බලමු. බෙරේ හරියට බැඳ ගන්න ඕනේ. බැඳගත්ත නම් බෙරේ ගහන්න ඕනේ කියලා. ගහන්න ඕනේ. ඔව්. දන්නේ බැඳගත්ත දැන් තා ජීත් තොන් නා. එච්චරයි. ඔව්. තව ඕනේද නිකන් ඇල්ෆබට් එක වගේ අකුරු 26ක් නැහැ. ඒකතර ගහන ක්‍රම තියෙනවා නේද? ඇඟිලි තුඩු වලින් ගහනවා සම්පූර්ණ මේ ගන්න තබ්ලාවක් ප්ලේ කරනකොට ඒ වගේ තමයි නේද? තත් කියලා ඇදෙනකොට බෙරේ අතාරින්න ඕනේ. තා කියලා ඉවර කරනකොට බෙරේට තියාගන්න. අපිට එක අක්ෂරේ හිමීට ඒ ගහන ටෙක්නික් එකක් එක්ක පෙන්වන්න පුළුවන්. තා ගහනකොට මෙහෙම තා කියලා අත් දෙකෙන්වත් ගහන්න පුළුවන්. තා කියලා ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ උඩට ඇදෙන්නේ නැහැ. ජින් ගහනකොට ඇදෙන බින්දුව තියනවා කියන්නේ ඇදෙනවනේ. එතකොට ජින් කියලා මෙහෙම උඩට ඇදෙන්න ඕනේ. එතකොට තමයි ජින් ඇහෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම ගැහුවොත් ජික් වගේ ඇදෙන්නේ. ආ රයිට් රයිට් රයිට්. අර ඇහෙන ශබ්දෙට තමයි මේ අක්ෂරය නිර්මාණය කරලා තියෙන්නේ නේ. හරි දැන් මේ බෙර ගහන අත් දෙකෙන් වයලින් එකක් ගහද්දි කොහොම වෙන්නේ නැද්ද? ගොඩක් වෙනස්නේ. ඒ වෙනස බලලා යමු. ඉතින් අපි වයලින් එකෙන් ලස්සන ගීත ගොඩාක් අහලා බලලා තමයි ආවේ. කොහොමද මෙයා පුරුදුනේ? සර් කියලා දෙනවා. පන්තියකටත් යන නිසා ගෙදර ඉන්න ගමනොත් පුරුදු වෙනවා. නොටේෂන් එකටද නැත්නම් ඉයර් එකටද? නොටේෂන් එකට තමයි. දැන් ඔව් මේ නිර්මාණය කොහොමද හැදෙන්නේ? ඔයා තනියෙන් හදාගත්තද? ඔව් හදාගත්තා. ඒ කියන්නේ නාට්‍ය ගීත තුනක්. ඒ තුනේ කොටස් කොටස් එකතු කරලා තමයි non stop එක වගේ හැදුවේ. හරි. ඔව්. දැන් අපි බෙර ගැන කතා කරා ඉෂාර. නාට්‍ය ගැන කතා. නාට්‍ය කියන්නේ භාරත නාට්‍යම් ගැන, නැටුම් ගැන කතා කරා. ඊට පස්සේ වයලීනුත් ගැහුවා. දැන් ඔයා මොකද හිතන්නේ? දැන් පොඩ්ඩක් අපහසුතාවයටපත් කරමු. අහපලෙන් දැන් ගිලන්නේ අපහසුතාවයටපත් කරේ. තව චුට්ටක් අපහසුතාවයටපත් කරමු. පත් කරමු. අපි මේ පින්තූර තුනක් පෙන්නනවා. මේ පින්තූර තුන අඳුරගෙන කවුද මේ ඉන්නේ කියලා කියනවා. නර්තන ශිල්පිය තුන් දෙනෙක්ව පෙන්නන්නද? ලේසි නේම. බලමු කවුද? බලමු පණී භාරත මහත්මයයි. ආ නර්තන ශිල්පී. ඒගොල්ලෝ නටනවා. ඔව් ග්‍රවුන්ඩ් එකේ. මුලින්ම ඉන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඊට පස්සේ ලහිරු තිරිමාන්න දුමිත් කරුණාරත්න දිමුත් කරුණාරත්න දිමුත් කරුණාරත්න හරි දිමුත් කරුණාරත්න ගත්තාම එයාගේ මුළු නම වෙන්නේ ෆ්‍රැන්ක් දිමුත් මදුශංක කරුණාරත්න 1988 මතක විදිහට පෙබරවාරි අප්‍රේල් 21 තමයි ඉපදුනේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායකයා ඒත් එක්කම මීට කලිනුත් එක් දින තරඟවල නායකත්වය දරලා තියෙනවා ඒ වගේම තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිටිකරුව වෙන්නේත් ඔහු බලනවද ගොඩක් බලන්නේ නැද්ද ලොකු කැමැත්තක් නැද්ද කොහොමද එහෙම ලොකු කැමැත්තක් නැහැ නමුත් ක්‍රිකට් ගහනවා කියන්නේ ගෙදරදි ගහනවා ඒකත් අර වගේ උත්තරයක් ක්‍රිකට් බලන්නේ වේව ගහනවා මියුසික් වල කැමති නැහැ උනාට වයලින් ගහනවා වයලින් ගහනවා ඒ වගේ දැන් නැටුම් වලට කැමති නැහැ කියලාද දන්න නෑ ඒක නම් පොඩි කාලේ ඉඳන්ම ආපු කැමැත්තක් කැමැත්තක් කරනවා ඒක තමයි කරන එක හොඳයි එතකොට දැන් වොලිබෝල් ගහන්න හිතෙන්නේ ඇයි දැන් මේ කෙල්ලට නටලා ඉඳලා මම වොලිබෝල් වලට ඒ කියන්නේ අපේ ටීම් එකක් තෝරනවා මුල්ම කාලේ ඉන්න කියද්දි ගියා නමුත් මට ඒක ඇත්තටම කැමැත්තක් ඒ කියන්නේ ඇල්ලුවේ නෑ ඒක ඇත්තටම අයියෝ ප්ලීස් සෙනාගි මොකද්ද මේ අපිට කරන්නේ ඇල්ලුවේ නෑ ඒ කියන්නේ දැන් අර මුල් කාලේ ඕ අර හරියට අල්ලන්නේ නෙමෙයි තියෙන්නේ බෝ ගහන්න තියෙන්නේ මුල් කාලේ හරියට ඒ කියන්නේ බෑ එතකොට මම හිතුවේම බැරි වෙයි එහෙම කියලා ඊට පස්සේ පහ වසරේදී ඒත් යාළුවෙක් තමයි කතා කරේ ඉන්න කියලා යාළුවන්ට පින් සිද්ධ වෙන්නේ ඒක කණ්ඩායමේ හිටපු නායිකාව එයා ඒ කාලේ එයා තමයි කතා කරේ ඉන්න කියලා ඊට පස්සේ ගහනකොට ටික ප්‍රැක්ටිස් වෙනකොට හුරු වේගන ආවා ඒකට ඊටසේ ගහනවා දැන් දෙකනම් ඔව් දැන් මොනවද කරන්නේ ටීම් එකේ එක ජොබ්ස් දෙනවනේ ඔයාගේ කාර්යභාරය මොකද්ද මම දැලට ඉන්නේ ගොඩක් වෙලාවට ඊට අමතරව net එක ළඟම ඕ net එක ළඟම ඉන්නේ උඩ පයින්නේ පාස විදියට කියන්නේ ගොඩක් උඩ පයින්න පුළුවන් එහා පැත්තෙන් එන ෂොට් එකක් කවර් කරන්න උසින්දද එහෙම වෙන්නේ දැලට චුට්ටක් උසක් නෑ ඉතින් උස වෙන්න ඕනේ කියලා තමයි අම්මා මුලින්ම දැම්මේ උස යන්නේ කියලා උස ගියා යන්න ඇති එකත් මම දන්නේ නැහැ ඉතින් යන්න ඇති හරි දැන් කියන්න පැහැදිලිව කියන්න අපිට ක්‍රීඩා විදියට ඇතලටික්ස් කරනවා ඔව් දුරද ළඟද දන්නේ නැහැ මම දුවනවා කියන දුරක් ඒක තමයි හිතා ගන්න බෑ වොලිබෝල් කරනවා කැමැත්තෙන් ඇවිල්ලා දැන් කැමැත්තෙන්නේ හරි තාම මොන හරි ස්පෝර්ට්ස් කරනවද නෑ පාසලේ නම් කරන්නේ නැහැ නමුත් ගෙදර හවසට වටේ පිටේ අයත් එක්ක සෙල්ලම් කරනවා මොනවද ටින් කඩනවා ස්පයිස් කරනවා ඒ වගේවත් කරනවා බැඩ්මින්ටන් ගහනවා ක්‍රිකට් ගහනවා ඊට පස්සේ ඒව තමයි වොලිබෝල්ත් ගහනවා ක්‍රිකට් ගහනවා හොඳ තත්ත්වයක් එතකොට කලාවෙන් නර්තනය කරනවා කැමැත්තෙන් සංගීතය අකමැත්තෙන් ඇවිල්ලා කරනවා චිත්‍රත් විනෝදයට අඳිනවා ඔව් ඇඳෙන නිසා අඳිනවා ගායනය නර්තනය ගැන ඉස්සර කතා කරද්දී කිව්වා බෙර වාදනය අවශ්‍යයි නර්තන ශිල්පියෙක් කියලා. ගායනයත් අවශ්‍යයි කවි හැම ගායනා කරන්න. ජන කවි වගේ ගායනා කරන්න පුළුවන්. එහෙම නැතුව මම සින්දු වගේ ගායනා කරන්න කැමති නැහැ. දැන් පුළුවන්ද එහෙම නිකන් ජන කවියක් කියන්න අපිට? අභියෝගත් බාර ගන්නවනේ මේ ළමයා ලෑස්තිලා ඇවිල්ලත් නැතුව. ඒක තමයි. හොඳ ළමයෙක්. කියමු බලන්න. පැවිය ගල් රැහෙන් ජය රැස් වඩින්නට විරිය කර සිතින් ගන දුරු හරින්නට කාරිය තමයි සවරන්ගෙන රඟන්නට සූරිය දෙවි රජුනි අවසර දෙවන් මට. ඔව්මම ගහමුද මම නිකන් කකුල වලින් තට්ටු ගන්නේ. ඔව්. බෙරයක් ගන්නවද? බෙරයක් ගන්නවද? වලින් ගහපොතින් දැන් ගහනවා බෙර. අපි මේ බෙර වාදනය බලන ගමන් යමු ඊළඟ විරාමයට මේ දඩබ්බරයි හපන්නෝ. තම් තම් එක් අපි ගොඩක් දේවල් දඩබ්බර හැපෙන ප්‍රෝග්‍රෑමින් කතා කරා. ඉතින් ගොඩක් අපි කතා කරේ කලාව ගැන. ඒ අතර තුරේ ඇවිල් ඔන ස්පෝර්ට්ස් ගැන කතා කරා. සෙනාගිට ෂුවරුත් නැහැලු. ඒ අතරතුර තවත් දේවල් සෙනායි කරනවා. සෙනාගිට ඒවත් ෂුවර් නැත දන්නේ නැහැ. දැන් මේ නවුසින් කරනවා, ප්‍රසන්ටින් කරනවා, නිවුස් ප්‍රසන්ටින් එහෙම පුළුවන් කියලා කියනවා. ෂුවර් හොඳට කතා කරන්න පුළුවන් දෙයක්. කතා කරන්න පුළුවන්. ඔව්. මොනවද ඒ සම්බන්ධ දේවල් ටික කියන්නේ? නිවේදන පාඨමාලාත් කරා නිවේදනය කරලා තියෙනවා PO TV channel එකක ළමා වැඩසටහනක් නිවේදන කරලා තිනවා පාසලෙත් නිවේදන කරනවා මේ වෙනකොට කතික පාඨමාලාවකුත් කරගෙන යනවා කතික පාඨමාලාවක් කරනවා ඒ කියන්නේ පාසලේ නෙවෙයි නෑ ඔන්ලයින් යන එක අපිට දැන් මොකක් ඉදිරිපත් කරන්න හොඳ රූපණ වැඩසටහනක් පොඩි ඔයා මාරු කරගන්න ඕන කමකුත් තියෙනවා. අපි නිකන් බලමු. මාව එලව ගන්න. බලන්න ඉතින් ඒක ප්‍රෝග්‍රෑම් එකෙන් මට කියපු හැටි මගේ මූණටම බලන්න ඉතින්. සෙනාගේ බලමුද අපි? කලාව කියලා කියන්නේ හරි අපූර්ව දෙයක්. කලාවෙන් පරිපූර්ණ පුද්ගලයාගේ මනස හරිම නිර්වෘල්. කලාවෙන් දක්ෂතා දක්වන අය ලොව පුරා විසිරීලා ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස්. ඉතින් ඒ එකිනෙකට වෙනස් හැකියාවලින් යොත් අපේ නංගිලා මල්ලිලාගේ හැකියාවන් වලට ඉඩක් ලබා දෙන්නයි මේ සූදානම. මේ තමයි පුංචි යාළුවා ආසාවෙන් බලාගෙන ඉන්න පුංචි කැකුළු ළමා වැඩසටහන. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අපිත් එක්ක විශේෂ ආරාධිත අමුත් එක්ක එකතු වෙලා ඉඳපන්. අමුත් එක්ක කිව්වට ඇතර මේ නම් අමුත් ටිකක්. ඉතින් මේ නැන්දත් එක්ක ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි අපේ යාළුවෝ එවපු චිත්‍ර කීපයක් බලන්න තමයි සූදානමින් ඉන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම යමු චිත්‍ර පිටුවට. සුලක්කනා නැන්දා. ඉතින් ආදරෙන් පිළිගන්නවා අපි වැඩසටහනට සුලක්කනා නැන්දා. ඔව්. යන්න දැන් නැගිටලා. මේ ළමයට ඒක දීලා. මේ මගේ වයර් ටික ගලවන්න. හොඳයි නේද? අදිස්සියකට. this replacement news presenting. Program present news presenting Charana Madam Miss Senagi කතා කරන වචනයක් වචනයක් ගන්න මුල ඉඳලාම ඒක දන්නවා. අර විද්‍යාලය කියනකොට එනවා. හොඳට announce කරනවා. හොඳට pronounce කරනවා. Pronounce කරනවා. ඒ දේවල් එහෙම කරනවා. ඒක මට හොඳට තේරුණා. මේ එහෙම දේවල් තේරෙනවා. එහෙම දේවල් තේරෙන අපිට ඕන නම් ඒකත් බලන්න පුළුවන්. මේකම ළමයා මහන්සි කරවන්න හදන්නේ. මේ අපි චුට්ටක් කතා කරලා අපි බලමු. ආ හරි අපි කියමු. ඔව්. නිවුස් එක බලමු. හ්ම්. දැන් ඔන්න නිවුස් අහන වෙලාව අපි. හ්ම්. ඔන්න ටීවී එක දාද්දි සෙනාගි ඉන්නවා. Charana TV දිවපුවත් සමගින් මම Senagi Upethma කුමාරසිංහ ප්‍රථමයෙන් දේශීය පුවතක් දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චං මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී සොනාලි කොඩේ මහත්මියද සහභාගී වී තිබුණා. මේ අතර වත්මන් අර්බුදය පිළිබඳව පෞද්ගලිකාංශයේ නියෝජිතින් සමග සමන්තා පවර් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනය සඳහන් කළා. ස්තුතියි. හරි අරවා කියපෙන්නේ වචන ටැපලෙන්නේ නැහැ ටැපලෙන්නේ නැහැ අපිට වගේ අර වගේ වචන කියන්න තමාරුනේ කියන අපේ නම් නම් කියා ගන්න පුළුවන් සුලක්කනා කිව්වට සමන්තාපව හරි මොකද්ද ජුනි චංක් වගේ අපිට පැට නිතර කියවෙන්නේ නැහනේ ඔව් පැටලෙනවනේ පැටලෙනවා හොඳට ප්‍රොනවුන්සින් හොඳයි සකස්කඩේ කියලා තියෙනවද සකස්කඩේ කියලා නැහැ බුද්ධගජ්ජේ කියලා බුද්ධගජ්ජේ සකස්කඩේ බුද්ධගජ්ජේ නම් පොත මගුල් ලකුණ ඔය කිව්වම කට හැදෙනවලුනේ කියලා නැහනේ අර සකස්කඩ නොකීකට උගේ කඩ හුබස් කඩ කියලා එහෙම තියෙනවා කතාව. මේකී කඩ කියනවා. හරි. මේ? ඔව්. මෙතන තියෙනවා දිලිස් දිලිසි. මේ පැත්තෙත් තියෙනවා. ඉතින් අපි කතා කරමු ඒවා ගැන. ඔව් බලමු බලමු. හරි. මතකද මේ මොනවටද හම්බුනේ කියලා? ඔව් මම පහවසරදී ශිෂ්‍යත් ඉවර වෙලා ළමා කුසලතා සංවර්ධන වැඩසටහනට සහභාගී වුණා. ඒකේ අවසාන දවසේ අපිට තිබ්බා අපේ අනාගත බලාපොරොත්තු ගැන ප්‍රසන්ට් කරන්න. එතනදී හොඳම ඒකට තමයි යොකල දෙන්නේ. 2018 අවුරුද්දේ ප්‍රාථමික මළල ක්‍රීඩා මං 4 වසරේදී කියන්නේ කොට්ටාස ප්‍රථම ස්ථානයේ දිනා ගන්න පුළුවන් වුණා අපේ කණ්ඩායමට. 2018 මළල ක්‍රීඩා තරඟයේම කලාප තරඟයෙන් දෙවන ස්ථානය ලබාගත් සාතිකයයි. ඕක 5 වසරේදී 2019 අවුරුද්දේ DSI වොලිබෝල් තරඟාවලියේ ගම්පහ දිස්ත්‍රික් ශූරතාවයේ දිනාගත් සාතිකය. ඕක DSI තරඟේ සමස්ත ලංකා 3rd place වෙච්ච එක. මම ජිම්නාස්ටික් කරා 3 වසරේදී ජිම්නාස්ටික් වල level 1 සහ level 2 කියලා එහෙම තියෙනවා. ඒ දෙක සමත් වුණා. ඒත් එක්කම එතනදී හොඳම එකටත් කුසලානයක් හම්බුණා. ඇයි ජිම්නාස්ටික් ගැන කතා කරන්නේ නැත්තේ 3 වසරේ? මතක නැති කාලේනේ. ආ මතක නැහැ. තේරෙන්නේ නැහැ. 3 වසරේ මතක නැහැ. 4 වසරේ ඉඳන් මතක. ඔව්. ඒකනේ කිව්වේ නැත්තේ. හරි. ඔය මේ ළඟදී ගිය එකක් 2022 පුස්තකාලය තරඟවල කතික තරඟයේ ප්‍රථම ස්ථානය. සංගීත විශාරද එක්සෑම් එකේ ප්‍රථම ඒ කියන්නේ ප්‍රවේශිකා එක්සෑම් එක සමත් වෙච්චා. ඒක කිව්වෙත් නැහැ වයලින් ගහනවා කිව්වට නේ. 2017 අවුරුද්දේ කතික තරඟයේ ප්‍රථම ස්ථානය. එම තරඟයේම ජනගී ගායනා ප්‍රථම ස්ථානය දිනාගන්න. ඒක 2022 අවුරුද්දේ තිබ්බ ක්‍රීඩා තරඟයක 404 අපේ ටීම් එක තෙවැනි ස්ථානය දිනාගන්න. ජාතික මහා ක්‍රීඩාවලියේ. ඔව්. පුස්තකාලයේ භාගයෙන් පවත්වපු කියවීමේ කියවන්නෝ දිනවන්නෝ කියන පොත් කියවීමේ තරගයේ දෙවනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා ඒක. හරි. පදක් කණ්ඩිකකුත් අපි ගාව තියෙනවා. අපි ඒකත් බලමු. මේ පදක්කම? ඒක ඉස්කෝලේ 5 වසරේදී නර්තනයේ ඉදිරිපත් කළ විශේෂ කුසලතාවලට ලැබුණේ. ඕක මම කිව්ව අර ක්‍රීඩා තරඟයේ 404 ජයග්‍රහණය කරාට ඕක ලැබුණේ දෙවනි ස්ථානය පොත් කියවීමේ කියවන්නෝ දිනවන්නෝ තරගෙන් ශිෂ්‍යත්ව උපහාර විදිහට ලැබුණේ. තව පදක්කමක් තියෙනවා. DSI වොලිබෝල් තරඟාවලියේ සමස්ත ලංකා 3rd place ගත්තට ලැබුණ මේ මෙඩල් එක. තව තියෙනවා මෙතන කප්ස් වර්ගයක්. ඔව්. කියමු බලන්න පිළිවෙලකට මේ පැත්තේ තියෙන. එහා පැත්තේ අයිනෙම තියෙන්නේ ක්‍රීඩා සමාජ විසින් සංවිධානය කරා වොලිබෝල් තරඟයක්. එතනදී අපේ කණ්ඩායම ශූරතාවය දිනාගත්තා. ඊට පස්සේ තියෙන්නේ වොලිබෝල් සමස්ත ලංකා තෙවැනි ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් පාසලෙන් දීපු කුසලානයක්. ඊට පස්සේ තියෙනවා ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ හොඳම ඉදිරිපත් කිරීමට ලැබුණු කුසලානය. මේක ජිම්නාස්ටික් වලින් ලැබුණු කුසලානය. ජිම්නාස්ටික් ගොඩක් කන්ටිනියු කරේ නැද්ද? නෑ ඒකත් අවුරුදු දෙකක් විතර. ඒතර දැන් කතිකත්වය හරිම හොඳයිනේ පැහැදිලිව දේවල් කතා කරනවා. මෙතන කතික වල ලැහිම්බිච්ච සහතික තියෙනවා. අපි නිකන් කතිකත්වය බලමුද මේ වෙලාවේ? නමින් පටබැන්දාත්, රනින් රුවනින් දිලුණාත්, කුලෙන් රජ වූවාත්, එයින් පළකිම සිරිත හැරියොත්, සිරිත් මල්දම එසේ පැවසුවා. එසේනම් සාරධර්ම සුරැකීම පිළිබඳව ඔබේ මතකය ආවර්ජනය කිරීමට අවසරයි. හොඳ හැසිරීම් රටා, උතුම් හැසිරීම් රටා, සාරධර්ම ලෙස හඳුන්වන්න පුළුවන්. දෙමව්පියන්ට සැලකීම, ගුරුවරුන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ඈත අතීතයේ සිටම අපට උරුම වෙච්ච සාරධර්ම වෙනවා. අපේ සමාජය සාරධර්ම ආකරයක් බඳුයි. සාරධර්ම පිරිහුණොත් රටත්, ජාතියත් පිරිහීමට පත්වීම නියතයි. ඉතින් රටේ අනාගත පරපුර වශයෙන් මේ තත්ත්වය මග හරවා ගත යුතු නොවේද? අපි සාරධර්ම සුරැකිය යුතු නොවේද? කියපු ගමන් ටක් ගාලා විලාව නාස්ති කරන්නේ නැතුව හරිම ලස්සනට මේ ටයිම් මැනේජ්මන්ට් තිබ්බා. ප්‍රෝග්‍රෑම් එක පුරාවට සෙනාගේ. ලොකු සහයෝගයක් දුන්නා අපිට වැඩේ කරගෙන යන්න. අනිවාර්යෙන්ම. හොඳයි. තව ටික වෙලාවයි තියෙන. තව ගොඩක් දේවල් කතා කරන්නත් තියෙනවා. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉස්සරහට මම භරතනාට්‍යම වගේම කතක් ඉගෙන ගන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම තව ක්‍රීඩා ඇත්තටම කරන්න ආසයි ගොඩක් දේවල්. බැඩ්මින්ටන්, ස්විමින් වගේ ඒවා. නමුත් ඇත්තටම කිව්ව සතිය දින 7 මදි වෙලා තියෙන්නේ. අපි තව දවස් දෙකකට කැඩ් කරගමුද? හා. ඔව් ඉදිරිපත් ක්‍රියාවක් කරොත් තමයි මේ මොකද්ද? එහෙම කරන්න බලන්න පාර්ලිමේන්තුවේ පනතක් ගෙනේ. සති දෙකක් එකතු කරලා එක සතියක් කරන්න. හරි. තව ඊට පස්සේ මොනවද තියෙන්නේ ඉස්සරහ ඩ්‍රීම්ස්? නිවේදිකාවක් වෙන එක තමයි වෘත්තීය වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ලෝය කෙනෙක් වෙන්න ඕනේ කිව්ව නේද? ඒ ලෝයස්ලා ඉන්නවා. දෙකම. මම කිව්වේ නෑ. මට මතක නෑ කේද්ද? නෑ නීතිඥවරියක් වෙන ගමන්ම නිවේදිකාවක් වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද නිවේදිකාවක් වුණාම නීතිඥවරියකට ඒක පහසුවක් වෙනවා කියලා මම හිතනවා. එහෙම වෘත්තීන් මේ දෙක තුන කරන කට්ටිය ඉන්නවා. දැන් අපේ මේ සහෝදර මේ නිවේදකයෙක් ඉන්නවා ප්‍රමිත මහානාම කියන දොස්තර කෙනෙක්. එයා තමයි නිවුස් ප්‍රසන්ටර් කෙනෙක්. මොකද ඒකක් කරලා ජීවත් වෙන්න බෑනේ දෙක තුනක් කරන්න වෙනවා. ඔව්. ඒ වගේ තමයි වඩත් පුළුවන්. ඔව්. පුළුවන්. ඉතින් හොඳයි. ආයි මොනවද? දැන් මේ ඒ වගේ දැන් සාම්ප්‍රදායික අපි දැන් ડોක්ටර් කෙනෙක්, ටීචර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, පයිලට් කෙනෙක්නේ. ඔව්. ලෝයර් කෙනෙක්, ප්‍රසන්ටර් කෙනෙක්. ඔව්. හොඳයි. ගොඩක් දේවල්. අලුත් විදිහට හිතනවා කට්ටිය. දැන් ඒතර ඒ ප්‍රසන්ටර් එකේ තව කැලලක් බලන්න කැමතියි. නිවේදිකාවක් විදිහට තව මොනවා හරිද අපිට කරන්න පුළුවන්? පොසොන් බැතිගි එකක්. පාසලේ තියෙන එකක් වගේ. අප තථාගත බුදු හිමියන්ගේ අමාදහම ලංකා දරණි තලයට මුසු කළේ අනුබුදු හිමියනි ඔබ වහන්සේයි. ඔබ වහන්සේ ඉටු කළ අනුපමේය සේවය නිසාවෙන් අද අපට අපූර්ව සංස්කෘතියක් උරුම වෙලා තිබෙනවා. දුකින් මිදුණු සත්වයාගේ සිත් තුළට අමාදම් ගඟුල ගලා විත් තිබෙනවා. එසේනම් ඒ බව බැති ගීයක දවටමින් පැවසීමට අවසර පතන්නේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා විද්‍යාලීය බෝසත් දරුපෙළයි. ලුම්බිනි උයනේ සිව්පඹ සේනා සාදුකාර දෙන හඬ ඇසුණා. සල්තුරු උයනේ චාමර සැලුණා සිදුහත් බුදුපුත් දිනු බව දැනුණා. එසේනම් මේ ආරම්භය අප පාසලේ පොසොන් බැති ගී සැඳෑවයි. කියන්න. සින්දු කියන්න. මියුසික්කෝ. හරි. ඉතින් සෙනාගේ ගොඩක් දේවල් කතා කරා ගොඩක් දේවල් කරලා තියෙනවා. සමහර දේවල් අමතකයි. මේ වෙලාවේ මතක් කරගන්න පුළුවන් වේද? අවුද මේවට උදව් කරේ කියලා. ඔව් කාටද ස්තුති කරන්න තියෙන්නේ කියලා. මට ගොඩක්ම අම්මයි තාත්තයි ආච්චි අම්මා නෑදෑය ඔක්කොමලා ගොඩක් උදව් කරනවා. ඒ වගේම ගුරුවරුත් ලොකු සහයෝගයක් දෙනවා පාසලේදී. ඉතින් මේ හැමෝ දෙනාටමත් ස්තුති කරනවා. ඒ වගේම තමයි මට උගන්වපු මට උදව් කරපු හැමෝම මේ වෙලාවේ මම මතක් කරනවා. ඒ වගේම යාළුවන්ටත් කියන්න ඕනේ අපිට අදිෂ්ඨානයේ කැපවීම තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. බෑ කියලා දෙයක් නෑ කියලා. හොඳ කතාවක්. අදිෂ්ඨානයේ කැපීම තියෙනවා නම් Tamanට බෑ කියලා දෙයක් නැහැ. අර excuses හදනවානේ සමහරව. ඔව් අපි දුර ඉන්නේ. අපි කොළඹ නෙමෙයි ඉන්නේ. අපේ ඉස්කෝලේ දුප්පත්. එහෙමත් වෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි Tamanගේ උත්සාහය තියෙනවා නම් දැන් අමාරු නෑ. අර දැන් globalize වෙලා තියෙන්නේ. Zoom එකෙන් වුණත් පිටපලාතක ඉන්න කෙනෙක්ට කොළඹ තියෙන සමහර පාඨමාලාවක් හදාරන්න පුළුවන්. එහෙම online හදාරනවා කිව්වා නේද? හදාරුවා. දැන් පාඨමාලා දෙකක් course එකක් මිනුවන් කුඩි දැන් කරා. ඔව්. භාරත එක online කරනවා තාමත්. තව Asian Media Academy එකෙන් තිබ්බ පාඨමාලා දෙකක්ම online හදාරුවා. ඒ මාධ්‍ය කරණය සම්බන්ධයෙන්. මොනවද ඉගෙන ගත්තේ? ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තයි. කියන්නේ දැන් නිවුස් කියන විදිහ, ඒ වගේම වැඩසටහන් ප්‍රසන්ට් කරන විදිහ, ඒ වගේ ගොඩක් දේවල්. ඊට අමතරව මම ගිය ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ එතන හිටපු රත්න මැඩම් තමයි මාව නිවේදන කටයුතු වලට ගත්තේ මුලින්ම අර ෆස්ට් ප්ලේස් ගත්තට පස්සේ. ඉතින් ඒ මැඩනුත් ගොඩක් දේවල් කියලා දුන්නා. ගෙදරින් හම්බ වෙන සපෝට් එක කොහොමද සෙනාගිට? ලොකු සහයෝගයක් ලැබෙනවා ඇත්තටම. ඒ කියන්නේ මට සීමා දාලා නැහැ. මේක කරන්න එපා, මේක කරන්න එපා කියලා කැමති දෙයක් කරන්න කියලා තමයි කියන්නේ. එහෙම තමයි. අධ්‍යාපන වැඩත් සමබරව කරන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ගැටලුවක් වෙලා නැත්තෙම අධ්‍යාපනෙත් හොඳට කරගෙන යන හින්දා. දැන් කොහොමද සාමාන්‍ය පෙරට තියෙන සූදානම? තව අවුරුද්දක් තියෙනවා. ලොකු සූදානමක් නැහැ. තාම නැහැ. ඔව්. පාසලේ ඇත්තටම මම අධ්‍යාපනය ගැන කියනවා නම් ශිෂ්‍යත්වයෙන් මට පාස් වෙන්න ලකුණු දෙකක් මත වුණා. නමුත් මම අතෑරියේ නෑ. සයන්ස් කොලෙජ් එකට ඇවිල්ලා මට පුළුවන් වුණා අවුරුදු 3ක්ම සෙක්ෂන් ෆස්ට් වෙන්න. ෂොක්නේ. ඒක හොඳ කතාවක්. දැන් ශිෂ්‍යත්වයෙන් ගොඩක් දෙනෙක් කියනවානේ ළමයාව මැනනවා මෙහෙමයි. ශිෂ්‍යත්ව ෆේල්නොත් එහෙම මෙන්න මේ වගේ තැනකට වෙන්නවා කවුරුත් ගණන් ගන්නෑ කියලා ඒවලට නෑ. සෙනාගේකට හොඳ උදාහරණයක්. ශිෂ්‍යත්වයේ හරියට සමත් වෙන්න බැරි වුණත් අවුරුදු 3ක් එක දිගට සෙක්ෂන් ෆස්ට් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් අතහැරලා නැහැ. අතහැරලා නැහැ. මේ පරාජයන් දැන් ක්‍රීඩාව කරන එක එක හේතුවක් වෙන්නද සෙනාගිට? පරාජයන් කොහොමද දරා ගන්න පුළුවන් වෙන්නේ අපිට? පරාජයන් ඇත්තටම ක්‍රීඩා කරනකොට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි. සමහර වෙලාවට අඬලා තියෙන වෙලාවලුත් තියෙනවා එතනදී. මේ ළඟම සිද්ධිය තමයි වොලිබෝල් තරඟයකට ගිහිල්ලා ඒ කියන්නේ අපි අවසානයේටම ආවා. අවසාන මොහොතේ තමයි අපිට පරාජය වෙන්න සිද්ධ වුනේ. ඉතින් ඒ වගේ වෙලාවල් තියෙනවා. නමුත් දරාගෙන ඉන්නවා. කොහොමද එතනට හිත හයිජ කරගන්නේ? ඇඬෙනවා. ඇඬෙනවා. නමුත් යාළුවොත් විහිළු කරනවා සමහර වෙලාවට. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය අතර ටක් ගාලා මට කියන්න දැන් මේ උඩරට නතර සම්ප්‍රදාය නම් අපි වෙස්ටියන් එක වෙස් මංගල්‍යයක් විදිහට කරනවා. භාරතනාට්‍යම් වල අරංගේත්‍රම් කියලා වෙනම විශේෂ උත්සවයක් අපි කරනවා. සෙනාගියකට මේ වෙනකොට ලෑස්ති වෙනවද කොහොමද? නෑ තාම නෑ. ඒ කියන්නේ මම භාරතනාට්‍යම් තව දුරටත් හදාරන්න ඕනේ අවුරුදු 2ක් විතර. විශාරද වුණාට පස්සේ තමයි අලංගේත්‍රම් තියන්නේ කියලා අපේ මැඩම් කිව්වේ. ඒක හොඳයි. හැදෑරීමකින් පස්සේ ඒ සමහරව මන් දන්නවා අවුරුද්දක් වත් නටන්න නැතුව වෙස් බහින අයත් ඉන්නවා. ඔව් ඉතින් විභාග යන්න නැතුව මේ ඩිග්‍රී ගන්න අයත් ඉන්නවා නීතිඥයෝ වගේ. ඊට වඩා සෙනාගේ හොඳ කතාවක් කිව්වේ නෑ. මම ඒකට හදිස්සි නෑ. මම හොඳට ඉගෙනගෙන මෙහෙම කරන්න කියලා තමයි මැඩම් කියලා තියෙන්නේ. හොඳ තත්ත්වයක්. බලාගෙන ඉන්න අපේ දඩබ්බර හපණුගේ අම්මලා තාත්තලාට ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ? අම්මලා තාත්තලාට කියන්න තියෙන්නේ අධ්‍යාපනයේම නෙමෙයි ඇත්තටම ජීවිතේ වෙන පැති ගොඩක් තියෙනවා යන්න. එදා තෝමස් අල්ලා එඩිසන්ට අම්මා බැන්න නම් අද අපිට ආලෝකේ නැති වෙන්න තිබ්බා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ලස්සනට දේවල් ප්‍රසන්ට් කරන, ලස්සනට දේවල් කතා කරන සෙනාගිත් එක්ක හොඳ පැයක් ගත කරා. සෑහෙන දේවල් කතා කරා. දැන් ඉතින් ගියාට සෙනාගේ තව දක්ෂතා බලමින් තමයි අපි යන්න හදන්නේ. ඔව්. ඉතින් මේ වගේ දක්ෂයෝ දඩබ්බරු හැමතැනම ඉන්න පුළුවන්. අපි ආරාධනා කරනවා චරණ ටීවී මැදිරියට එන්න, අපේ වැඩසටහනට එන්න, දඩබ්බර යහපන්ව වැඩ කරන්න. අපිත් ඔබේ අනාගතයට ලස්සන මතකයක් ඉතුරු කරලා දෙනවා මේ වැඩසටහන YouTube එකටත් දාලා. අනිවාර්යයෙන්. දැන් අපි මේ ಭಾರತ ගැන කතා කර හිටියට අපි යන්නේ මොකක් බලලාද ඉෂාරා? අපි උඩරට නර්තනයක් බලන ගමන් සෙනාගී අද වැඩසටහනින් සමු ගන්න සූදානම්. එහෙනම් ගිහින් එන්න ඊළඟ දවසෙත් මේ වගේ දක්ෂයෙක් එක්ක සුබ දවසක්. Domdomi kitta nadinan mandala makudam sahawayamin novela kumukum handasak samagen pasaturu ganagum wedi dedi wedi harala notaram karamina kiyan hemawar yudhawan rudu rupulu puvala Kumbi kumeti raje ki mana